TV Daily News. අයිබෝවන්. ගෙවනු පෑකීපයේ ඔස්ට්‍රේලියාවේ සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා ටීවී දවසේ පුවත් ප්‍රකාශය ඔස්ට්‍රේලියා ටුඩේ දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ඔස්ට්‍රේලියාවේ වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීම. ස්ටුඩන්ට් වීසා ආයතන කරමින් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ජාත්‍යන්තර සිසුන් ගැන හෙළිදරව්වා. දකුණු ඔස්ට්‍රේලියාවේ ජල පිල්පත් ඉහළට Google Chrome පරිශීලකයින්ට විශේෂ දැනුම් දීම. ස්ටේක් සැන්ඩ්විච් තරගාවලියෙන් ශ්‍රී ලාංකික සූපවේදයෙකුට සම්මාන. Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Ranburn, Officer Shaka Vita, Obat, Aduma Pavidenda, Australia Way, Sri Lankika Super Villain Cell, Jali, Promukya, Onaro Foods. Travel Shine, Loki, Onam Ratakata, Australia Win Saha, Sri Lanka Win, Aduma Milata, Air Ticket Scanda, Amatanda, Binduai Tunai, Asu Hatai, Pandahas Harsia. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park. ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදු කර තිබෙනවා. තවදුරටත් මෙරට රැඳී සිටීමට අදහස් කරන්නේ නම් මීළඟ වීසා ආයුධම් පාත් ලබන 30 වනදා පස්වරු දෙකට පෙර ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසටයි දැනුම් දෙන්නේ. මේ අතර ලබන 30 වන ඉරිදා දින සිට ජූලි මාස පළමු වන සඳුදා දක්වා දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිවල නඩත්තුවක් සිදු කරන බව ජනතාවට දැනුම් දී තිබෙනවා. එම වෙනස්කම් සිදු කෙරෙන අතර වාරයේදී ඉමි account, මාර්ගගත වීසා සහ පුරවැසි අයදුම්පත්, my health declaration, e-medical, වීසා හිමිකම් තහවුරු කිරීම සහ Legend.com වැනි සේවා වෙත පිවිසීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට අමතරව රැකියා යෝග්‍යතා නිෂ්කාශන, රැඳවුම් ආගන්තුක අයදුම්පත, ව්‍යාපාරික සංචාරක කාඩ්පත, මානුෂීය ඇතුල්වීම් කළමනාකරණ පද්ධතිය, වැඩිහිටි සංක්‍රමණික ඉංග්‍රීසි වැඩසටහන් වාර්තාකරණ සහ කළමනාකරණ පද්ධතිය, අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ වාර්තාව වැනි සේවා වෙතද පිවිසීමට හැකියාවක් නොලැබෙන බවයි දැනුම් දෙන්නේ. මෙම කාලය තුළ වෙබ් අඩවියෙන් සේවා ලබා ගැනීමට උත්සාහ කිරීමේදී තාවකාලිකව අවහිර කර ඇති බවට පණිවිඩයක් ලැබෙනු ඇති අතර අදාළ ඇනහිටීම් කාලයෙන් පසු නැවත උත්සාහ කරන ලෙසට ඉල්ලීමක් කරනවා. ඔස්ට්‍රේලියාව තුළ උපාධිය සම්පූර්ණ කළ සෑම ජාත්‍යන්තර සිසුන් තිදෙනෙකුගෙන් එක් අයෙක් ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටින කාලය දිගු කර ගැනීමේ අරමුණෙන් මිල අඩු පාඨමාලා සඳහා ලියාපදිංචි වන බව නවතම අධ්‍යයනයකදී තහවුරු වී තිබෙනවා. ග්‍රැටන් ඉන්ස්ටිටියුට් විසින් ඉදිරිපත් කළ නවතම වාර්තා අනුවයි මෙම තොරතුරු තහවුරු වී ඇත්තේ. පසුගියදා ෆෙඩරල් රජය විසින් ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන් පැනවූ සීමා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයා ඔනෙල් සඳහන් කළේ නව සීමා මගින් ඔස්ට්‍රේලියා සංක්‍රමණික නීති පද්ධතියේ පැවති අඩුපාඩු සම්පූර්ණ කළ බවයි. ඔස්ට්‍රේලියාව තුළ ශිෂ්‍ය වීසාවලට අයදුම් කරමින් වීසා කාලය දීර්ඝ කර ඔස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට සංක්‍රමණිකින් හුරු වී ඇති බවද අමාත්‍යවරිය පෙන්වා දෙනවා. නව නීතිවලට අනුව සබ් ක්ලාස් 600, 601 සහ 602 යන වීසා කාණ්ඩ, සබ් ක්ලාස් 485 නාවික සේවකයන් සඳහා ලැබෙන වීසා මෙන්ම රාජතාන්ත්‍රික කටයුතු සඳහා පැමිණෙන සේවකයන් ඇතුළු වීසා කාණ්ඩ කීපයක් සඳහා ඔස්ට්‍රේලියාව තුළ යළිත් ශිෂ්‍ය වීසා ඇඳුම් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. තවදුරටත් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නම් තම මව් රටට ගොස් නැවත වීසා අයදුම් කිරීම සිදු කළ යුතු බවයි ඔස්ට්‍රේලියා රජය අවධාරණය කළ ඇත්තේ. මෙම සියලු සීමා ලබන ජූලි මාස පළමු වනදා සිට බලාත්මක වනු ඇති. දකුණු ඔස්ට්‍රේලියානු ජනතාවගේ ජල පිල්පත් තව දින කිහිපයකින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ප්‍රාන්ත රජය විසින් ජල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 1.5ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බව පවසමින් මෙලෙස බිල්පත් ඉහළ දැමීමට පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ. ලබන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන මෙම මිල ඉහළ නැංවීම තුළින් ජල බිල්පත් සඳහා දළ වශයෙන් ඩොලර් 20ක පමණ මුදලක් එක්වනු ඇතැයි අපේක්ෂිතයි.
එය උද්ධමනයට වඩා 3.5% වැඩිවීමක් වන බවයි සඳහන් වන්නේ. අගමැති පීටර් මලින වුස්කාස් කියා සිටියේ වෙහෙස මහන්සි වී වැඩකරන ජනතාව සහ පවුල් මත මෙම මිල ඉහළ නැංවීම සුදුසු නොවුනද වෙනත් ගත හැකි ක්‍රියාමාර්ගයක් නොමැති බවයි. තම වැටුප හැර අන් සියල්ල ඉහළ යන අතර කිසිවක මිල අඩුවීමක් පෙන්නුම් නොකරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතාව චෝදනා කර තිබෙනවා. වැඩිහිටි වියේදී හෘදයාබාධ ඇතිවීමේ අවධානම ළමා කාලයේ ජීවන රටාව සහ සෞඛ්‍යයට සම්බන්ධ බව නවතම පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ශරීර ස්කන්ධ දර්ශකය, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම් සහ ළමුන්ගේ දුම්පානය වැනි කරුණු පසුකාලීන ජීවිතයේ හෘද රෝග ඇතිවීමට මූලික වශයෙන් බලපාන බවයි සඳහන් වන්නේ. ඒ අනුව වයස්ගත වීමේදී මතුවන හෘදයාබාධ ළමා කාලයේ පුරුදු සමග සම්බන්ධ වී ඇති බවයි ඔස්ට්‍රේලියානු, ෆින්ලන්ත සහ ඇමරිකානු ඒකාබද්ධ පරීක්ෂණ මගින් හෙළි වී තිබෙන්නේ. දශක ගණනාවක් පුරා සිදු කළ අධ්‍යයනයේ තොරතුරු ජාමා නෙට්වර්ක් ඕපන් ජර්නල්හි ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන් ප්‍රකාශ වී ඇත්තේ ළමා කාලයේ අවදානම් සහගත ක්‍රියාවන්වල ප්‍රධාන ප්‍රතිඵලය වැඩිහිටි වියෙහිදී මාරාන්තික හෝ මාරාන්තික නොවන හෘදයාබාධයක් විය හැකි බවයි. කෙසේ වෙතත් ළමා කාලයේ දුම්පානය කිරීමේ පුරුද්ද හෘදයාබාධ ඇතිවීමට බලපානු ලබන්නේ එය වැඩිහිටි ජීවිතයේදීද අඛණ්ඩව සිදු කළහොත් පමණක් බව සඳහන්. මෙම අධ්‍යයනයට රටවල් 3ක් පුරා පුද්ගලයන් 10,600කට වැඩි පිරිසක් යොදාගෙන ඇති අතර හෘදයාබාධයක් ඇතිවීමේ සාමාන්‍ය වයස අවුරුදු 49ක් බව සොයාගෙන තිබෙනවා. වැඩිහිටි වියේදී සම්පූර්ණයෙන් සිදු කළ නොහැකි රෝග ළමා වියේදී සිදු කරන සැලකිල්ල තුළින් අවම කරගත හැකි බවයි පරීක්ෂකයන් මෙමගින් පෙන්වා දී ඇත්තේ. Google Chrome හරහා වෙබ් අඩවි වෙත පිවිසෙන අන්තර්ජාල පරිශීලකයන් සයිබර් වංචාවන්ට නිරාවරණය වීමේ අවදානමක් ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. ක්‍රොම් භාවිතා කරන්නන්ගේ දුරකථන සහ පරිගණක වෙත ප්‍රවේශ වීමට හැක්වරුන් විසින් යොදා ගන්නා නව උපක්‍රමයක් පිළිබඳවයි පරිගණක පරීක්ෂණ කණ්ඩායමක් වන ප්‍රූෆ් පොයින්ට් විසින් මෙලෙස අනතුරු ඇඟවීම් සිදු කර ඇත්තේ. ඇතැම් වෙබ් අඩවි වෙත පිවිසීමේදී එම වෙබ් අඩවියේ පිටුව ලබාගත නොහැකි බවට වන ව්‍යාජ පණිවුඩයක් හැක්වරුන් විසින් පරිගණක තිරයේ දර්ශනය වීමට සලස්වන බව අනාවරණය වී තිබෙනවා. එමෙන්ම ක්‍රෝම් යෙදවුම් නවතම යාවත්කාලීන කිරීමේදී අතපසු වූ කරුණක් හේතුවෙන් ගැටලුවක් මතුවී ඇති බවට සහ ඒ සඳහා යළි උත්සාහ කිරීමට බව පවසා විවිධ ලින්ක් ලබා දෙන බවයි පැවසෙන්නේ. එහිදී ලබා දෙන උපදෙස් අනුව වෙබ් අඩවි සම්බන්ධයෙන් මතුවූ දෝෂය නිවැරදි කරනද දුරකථනයට හෝ පරිගණකයට හැක්වරුන් විසින් වෙනත් මෘදුකාංග ස්ථාපිත කිරීමක් සිදු කරනවා. එමගින් එහි පාලනය හැක්වරුන් අතට ගොස් එහි පරිශීලකයන් සයිබර් වංචාවන්ට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතින බවයි අවධාරණය කෙරෙන්නේ. පරිගණකයට හෝ දුරකථනයට පැමිණෙන එවැනි අනතුරු ඇඟවීම් පණිවුඩ සම්බන්ධයෙන් වන අවධානම පරිශීලකයන් සැලකිල්ලට නොගෙන කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි ගැටලුවලට මුහුණ දෙනවා. ප්‍රූෆ් පොයින්ට් පැවසුවේ මෙම විශේෂිත අනවසරයෙන් ඇතුළු වීමේ ක්‍රමය පසුගිය මාර්තුවල පළමු වනදා නිරීක්ෂණය කළ අතර එය අප්‍රේල් සහ ජූනි මාසවලද හඳුනාගෙන ඇති බවයි. මේ හේතුවෙන් ඔවුන් Google Chrome පරිශීලකයන්ට දැනුම් දෙන්නේ සැක කටයුතු ක්‍රියා පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට සහ නව මෘදුකාංග ලෙස හඳුන්වා දෙන ඕනෑම පණිවිඩයක් පිළිබඳව ප්‍රවේශම් වෙන ලෙසටයි. වික්ටෝරියා ප්‍රාන්තයේ යෝජිත පිල් ටෙස්ටිං වැඩසටහන ආරම්භ කරමින් එළඹෙන අගෝස්තු මාසයේ සිට පරීක්ෂණ කණ්ඩායම් උත්සව සහ විවිධ ඉසව් 10ක් වෙත පැමිණීමට නියමිත බව වාර්තා වනවා. 2025 වසරේ මැදභාගය වන විට මේ සඳහා විශේෂ මධ්‍යස්ථානයක්ද පිහිටුවීමට නියමිත අතර එවිට ඕනෑම අයකුට තමන්ගේ ඖෂධ පරීක්ෂා කිරීමට හැකිවනු බවයි බන්ධාරීන් පෙන්වා දෙන්නේ. මේ අත්හදා බැලීම සඳහා ඩොලර් මිලියන 4ක් පමණ වැයවෙනු ඇතැයි වික්ටෝරියා රජය ප්‍රකාශ කර තිබෙනවා. මෙම නීති විරෝධී මද්‍රව්‍ය භාවිතයට සහයක් දක්වන වැඩසටහනක් නොවන අතර ප්‍රජාව තුළ මද්‍රව්‍ය සම්බන්ධ ගැටලුවකට සෞඛ්‍ය ප්‍රතිචාරයක් බවයි අගමැතිනි ජසින්තා ඇලන් පැවසුවේ.
ඇය පෙන්වා දුන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැවති විවිධ උත්සවවලදී මද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම හේතුවෙන් රෝගී වූවන් ගිලන් රත් වෛද්‍යවරුන් විසින් 2023 වසරට වඩා මෙම වසරේ මුල් මාස 3 තුළ ප්‍රතිකාර ලබා දී ඇති බවයි. නව නීති මගින් සංගීත ප්‍රසංග වැනි උත්සවවලදී මද්‍රව්‍ය අධික ලෙස භාවිතා කිරීමෙන් දරුවන් අසාමාන්‍ය ලෙස මිය යාම වළක්වා ගත හැකිවනු බවයි අගමැතිනිය මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේ. වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිල් ටෙස්ටින් අත්හදා බැලීම සඳහා වගකීම පැවරී ඇති අතර වසරක අත්හදා බැලීමක් මේ අනුව ක්‍රියාත්මක වනු ඇති. අදාළ පරීක්ෂණ සඳහා සංගීත සැණකිලිවල සේවය සපයන කණ්ඩායම්ද යොදා ගැනීමට නියමිත අතර එහිදී නීති විරෝධී මද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂා සිදුකිරීම් සිදුකර හැකිවනු ඇති. පසුගිය කාලයේ වාර්තා වූ මද්‍රව්‍ය අධික මාත්‍රාවන් භාවිතා කිරීමේ සිදුවීම් සංඛ්‍යාව මෙන්ම සංගීත ප්‍රසංග අවට සංසරණය වූ මද්‍රව්‍ය වර්ගද මෙම තීරණවලට හේතු වූ බව අගමැතිවරිය සඳහන් කළා. මද්‍රව්‍ය පරීක්ෂාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට සැලසුමක් නොමැති වුවද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වැඩිදුර උපදෙස් ලබාගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවයි අගමැතිනිය ජසින්තා ඇලන් අවධාරණය කළේ. 2024 වසරේ බටහිර ඔස්ට්‍රේලියාවේ හොටෙල් ඇසෝසියේෂන් විසින් සංවිධානය කරනු ලැබූ ස්ටේක් සැන්විච් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලාංකික සූපවේදියෙක් සමත්ව තිබෙනවා. මෙම තරගාවලියට විවිධ මට්ටමේ හෝටල් ඉදිරිපත් ව ඇති අතර ට්‍රීන් ඩේල් ෆාම් හොටෙල් නියෝජනය කරමිනුයි ශ්‍රී ලාංකික සූපවේදී ගයාන් දිල්රුක් ඊට සහභාගී වී ඇත්තේ. එහිදී ඔහු බෙස් ස්ටේක් සැන්විච් අංශයේ ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා. ගයාන් දිල්රුක් දැනට පර්ත්හි පදිංචිව සිටින අතර මෙම තරගාවලියද පැවැත්වුණේ පර්ත්හිදී. බටහිර ඔස්ට්‍රේලියාවේ ඔස්ට්‍රේලියන් හොටෙල්ස් ඇසෝසියේෂන් විසින් පවත්වනු ලැබෙන මෙම තරගාවලියට මෙවර හෝටල් 52කින් සූපවේදීන් ඉදිරිපත්ව සිටි බව සඳහන්. 17 වන වරටත් මෙවර ස්ටේක් සැන්විච් තරගාවලිය සංවිධානය කර තිබූ අතර නිර්මාණශීලීත්වය රසවත් බව ඇතුළු කාණ්ඩ කිහිපයක් යටතේ ජයග්‍රහකයන් තෝරා ගනු ලැබුවා. එම පුවතත් සමගින් අදට නියමිත දවසේ පුවත් එකතුව නිමාවට පත්වනවා. හෙට දිනේත් ඔස්ට්‍රේලියාවේ උණුසුම් පුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඔබට දිනපතා ප්‍රවෘත්ති රැගෙන එන එකම පුවත් ප්‍රකාශය ඔස්ලංකා ටීවී ඔස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබ රාත්‍රියක්. ට්‍රැවල් ෂයින් ලෝකයේ ඕනෑම රටකට ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයා ටිකට්ස් ගන්න අමතන්න 0387 87 5400. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park. Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Ranburn, Officer Shaka Vita, Obat Adhuma Pavidenda, Australia Way, Sri Lankika Supervillain Cell Jali, Pramukhya, Onaro Foods. TV Daily News.